දැන් වත්මන් ජනාධිපතිතුමා මුදල් ඇමතුමා ඇටිට කියනවා මට විධන් කරන්න සල්ලි නෑ. මුදල් ලේකම් තුමා කියනවා හොඳයි පාර්ලිමේන්තුව අයවැයෙන් වෙන්කිරුව තමයි නමුත් අපිට සල්ලි නෑ. එතකොට කොමිසමයි සභාපත්තුමා කියනවා නෑ අපි මේක තියන්න ඕන. මේක තියෙන එක මගේ යුතුකමක් මගේ වගකීමක් අපි මේක තියන්න ඕන. දැන් මේ වගේ වාද විවාද විවාද වෙලා දැන් සෑහෙන කාලයක් ගත වෙනවා. කෙරෝලකට ආවද? අවසන් තීන්දුවකට ආවද නැහැ. අදත් දින නියම කරනවා. දැන් මම හිතන්නේ මාර්තු අප්‍රේල් මාසේ 25 දින නියම කරා. අප්‍රේල් මාසේ 25 මේක තියන්නේ නැහැ. මම මුලින්ම මේ පළාත් පාලන මැතිවරණය ගැසට් කරලා මාධ්‍ය තුලින් කියනකොට මම කිව්වා මේ පළාත් පාලන මැතිවරණය තියන්නේ නැහැ. මේක බොරුවක් කරන්නේ. මේක කවදාවත් තියන්නේ නැහැ. ඊට පස්සේ මං මාසයක් ඉදර ගිහිල්ලා කිව්වා පළාත් පාලන මැතිවරණේ තියෙනවා තියන්නේ නැතු විතරක් නෙවෙයි අපේ අප මුදල් වලටත් මේ මිනිස්සු ගෙලියා. ඇයි දැන් අපි අප මුදල් බැඳන්නේ? දැන් කොහොම මේ අප මුදල්? අපිට හයියෙන් රිදෙන්න ඩොක්කක් ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. හයියෙන් රිදෙන්නන්නේ. ඇයි දැන් අප මුදල් නැහැ? අපිට අප මුදල් හම්බෙයි දන්නේ නැහැ. අප මුදලුත් නැහැ මැතිවරණෙත් නැහැ. ඉතින් මං තමුන්නාස්ලාට කියනවා මේ මැතිවරණේ තියන්නේ නැහැ. මේ මැතිවරණේ තිබ්බොත් මේ රජය අන්ත පරාජයකට පත් වෙනවා. හොඳට මතක තියාගන්න. අන්ත පරාජයකට පත් වුණාම මේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ මේ ආණ්ඩුව පෙළනවා. ඒ වගේම පොහොට්ටුවේ ඉන්න හුඟක් මන්ත්‍රීවරු, ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු විපක්ෂයට එනවා. ආපුවම ඉබේම මේ ආණ්ඩුව පෙළෙනවා. ඒක නිසා මේ මැතිවරණේ තියන්නේ නැහැ. මොකද ඒගොල්ලන් කවදාක්වත් දැම්ම පරාජයට පත් වෙන්න කැමති නැහැ. ඒක නිසා මම තමුන්නාන්සලාට කියනවා අපි ඉදිරියේදී එන ඕනම ඉලක්කයකට නැත්නම් මැතිවරණයකට නැත්නම් ඕනම දෙයකට මූණ දෙන්න සූදානමින් සිටිය යුතුයි. අපි සංවිධානයේ බිය යුතුයි. අපි පරණ අය හැටියට අපෙන් තමුන්නාන්සලාට මම හිතන්නේ දැනුමුතුකම් ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ ජනාධිපතිතුමියගෙන් එතුමියගේ පාලන කාලයේදී එතුමිය බොහොම හොඳට මේ රට පාලනය කරා. ඒකේ හොඳෙත් හොඳක් තිබ්බා නරකක් තිබ්බා. නමුත් හොඳ වැඩි. ඒක නිසා කවුරුත් අද එතුමියව හොඳ රාජ්‍ය නායිකාවක් හැටියට පිළිගන්නවා. ඉතින් ඒ නිසා අපිට එතුමියගෙන් සහ අනිකුත් ජේෂ්ඨයින්ගෙන් මෙතන ඉන්න මම හා සමාන ජේෂ්ඨයින්ගෙන් තමුන්නාන්සලාට මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ක්‍රමය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි යන වැඩ කොටස ගැන මම හිතන්නේ තමුන්නාන්සලාට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා ඒකයි මම කිව්වේ මේ මැතිවරණේ තියන්නේ නැහැ. බොහෝ විට 2024 අග ජනාධිපති මැතිවරණයකට යන්න ඉඩ තියෙනවා. ඒ යනකොට ඒගොල්ලන් බලන්නේ ඔක්කොම එක්කහුවෙලා යන්න. ඔක්කොම එක්කහුවෙලා යන්න අපේ මහින්ද බණ්ඩාර ඒ තරුණ මහත්මයා අපේ පුතා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයලත් රාජපක්ෂලත් මේක අතහැරලා යන්නේ නැහැ. ඔවුන් කවදාකවත් මේක අතහැරලා යන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඔවුනුත් ගහන්න තියෙන අන්තිම ගැටුම මේ ගැහිල්ලත් ගහනවා. ඒ කියන්නේ ඔවුනුත් බලනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එක්කහුවෙලා මේ ආණ්ඩුව 2024 ආග වෙනකොට ශක්තිමත් කරලා ඒ ඇයට ඉදිරියේදී බලය ලබා ගන්න පුළුවන් කියන හැඟීමක් ඇති කරගන්න තමයි දැන් මේ බලන්නේ. ඉතින් අනිත් එක තමයි දෙවනි කරුණ මම තමුන්නාසලට කියන්නේ දැන් මේ පහුගිය කාලෙතිකේම වැඩ වර්ජන රාශියක් තිබ්බා රැල්ලක්. වැඩ වර්ජන මුළු රටේම වැඩ වර්ජන අකණ්ඩ වැඩ වර්ජන අන්තිමට ආවා. හැමදාම වැඩ වර්ජනය කරනවා කියලා වැඩ වර්ජන රැල්ලක් ආවා. දැන් මොකද මේ වැඩ වර්ජන රැල්ලට උනේ? දැන් ඒ අකණ්ඩ වැඩ වර්ජනය මේ වෙලාවේ අත්හිටවලා තියෙන්නේ. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා 1978 ගෙන ආපු පනතක් යටතේ එතුමා 80 ජන ජයජයවර්ධන මහත්මයා ස්ට්‍රයික් කරපු අයව ගෙදර ඇරියා වගේ මේ ස්ට්‍රයික් එකට සහභාගී වුණොත් ආපහු රැකියාව ලැබෙන්නේ නැහැ. නැවතත් ඒගොල්ලන්ගේ ගෙදර යවනවායි කියන කාර්යය දැන් එතුමා විශේෂයෙන්ම කියලා තියෙනවා.